පළවෙනි කොමිෂන් සභාව වාර්තාව මේ රජයේ සභාගත නොකරන්නේ ඇයි? නිත්‍යානුකූලව හෙලිදරව් නොකරන්නේ ඇයි? මොනවාද හංගන්න හදන්නේ? ජනතාවගෙන් ඇයි පළවෙනි කොමිෂන් සභාව වාර්තාව වසන් කිරීමේ උත්සාහයක මේ රජයේ නිරත වන්නේ? අපි වහාම රජයට කියන්න කැමති ඊළඟ පාර්ලිමේන්තු දිනේම මේ කොමිෂන් සභාව වාර්තාව සභාගත කරලා ඒ සතියෙම අපිට අවශ්‍යයි ඒ කොමිෂන් සභාව වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක් පාර්ලිමේන්තු විවාදයක් මේ කොමිෂන් සභාව වාර්තා රටට ඉලි දැක්වේ රටට ඉතාමත්ම වැදගත් කරුණු කාරණා අඩංගු වාර්තා හැටියට මේව මේ තරම් වැදගත් නම් ඇයි මේව ඉලි දක්වන්නේ නැත්තේ ඇයි මේව සමාජගත කරන්නේ නැත්තේ ඇයි පාර්ලිමේන්තු සභාගර්භයේ මේක සභාගත කරන්නේ නැත්තේ මොකක්ද මේකට තියෙන බය ඇයි විවාදයක් ලබනුද ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම අපේ දේශපාලන නායක කාරකාදීන් නිහඬ කරවන්නට මේ ක්‍රියාත්මක වෙන මේ උත්සාහය අපි සෑම සිරු දෙනාම අත්වැල් බැඳගෙන එකට එකතු වෙලා නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කරන්නට අපි කටයුතු කරමු විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියට ලක්කිරීමේ ක්‍රියාවලිය රජේ විවේචනය කරන දේශපාලන නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණින් යම් යම් ක්‍රියාදාමයන් සිදු වෙනවා නම් ඒක අපි දකින්නේ බියගුළු දේශපාලන ක්‍රියාවක් හැටියට ඒ කියන්නේ රජය බයයි මේ දේශපාලනඥින් කණ්ඩායම් සමග ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ ඒ බියට තමයි මේ සීළු දෙනාගේ අයිතීන් අහෝසි කිරීමේ ප්‍රයත්නයක නිරත වෙලා සිටින්නේ. ඒ නිසාම රජයට කියනවා මේ බියගුළු ක්‍රියාවලියේ නිරතවන්නේ නැතුව කරුණාකරලා දේශපාලන පොරපිටිය ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කරන්නට. කල හැකි සීළු දේ රජය කරන්නට. කිසිම දවසක අපි ආඥාදායකත්වයකට ඉඩක් ලබා දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අපි මුල් තැන ලබා දෙන්නට ඕන. ඒ වගේම අපේ රටේ තිබෙනවා ස්වාධීන අධිකරණයක්. අපි අධිකරණයට ගරු කරන. අධිකරණ තීන්දුව වලට ගරු කරන. ඒ අධිකරණයේ සේවය කරන යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට පත් වී සිටින විනිසුරුවරු අපි ගරු කරන. එම අධිකරණ එම ස්වාධීන අධිකරණ එම විනසුරු වරුන් ලබා දුන්නු නිත්‍යානුකූල අධිකරණමය තීන්දුව తీරන ආපසු හරවන්නට වෙනත් ක්‍රමවේද හරහා රජයේ උත්සාහ දරනවා නම් රජය කරන්නේ මේ රටේ අධිකරණයටත් විනසුරු වරුන්ටත් නීති පද්ධතියටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් කරන ලොකුම අපහාසය මේ රටේ අධිකරණයට විනසුරුවන්ට අපහාස කරන්නට සමගි ජන බලවේගයේ අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම මම ආරාධනා කරනවා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය මේ අපේ දේශපාලන සගින්ගේ සිවිල් මානව දේශපාලන අයිතිවාසිකම් ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන්නට මේ දරණ ප්‍රයත්නයට විරුද්ධව ජන සමාජයේ සියලුම දෙනා එකට එකතු වෙලා එකට ඒකාබද්ධ වෙලා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව අපේ රටේ තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කරන්නට මේ රටේ ප්‍රගතිශීලී දේශපාලනඥින්ගේ සිවිල් ප්‍රජා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපිත් සමග පොදු වේදිකාවක එකට එකතු වෙලා කොමන් ප්ලැට්ෆෝම් එකක එකට එකතු වෙලා කටයුතු කරන්නට මම සියලුම දෙනාට ජන සමාජයේ සියලුම දෙනාට
ආරාධනා කරනවා. Breaking.lk